IPL පිටියේ මේ වන විට වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට පත් වී සිටින්නේ ශ්‍රී ලංකා යෝම් වේග පන්දු යවන ක්‍රීඩක එනම් චෙන්නයි කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා බවට පත් වී ඇති මතිස පතිරණයි. ඔහු තරගෙන් තරගයට තමන්ගේ දක්ෂතාවය කැපී පෙනෙන ලෙසින් වර්ධනය කර ගැනීමට සමත් වී තිබෙන්නේ. තවත් ලසිත් මාලිංග කෙනෙකුගේ බිහිවීම පිළිබඳ ලෝකයටම කියා පාමින් පසුගිය වසරේ IPL තරගාවලියේදී ඔහු ක්‍රීඩා කරන විට පන්දුවේ පාලනය පිළිබඳ යම් යම් ගැටලු පැතුනද මේ වන විට මතිස සිය පන්දු යවීම ඉතා හොඳ පාලනයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සමත් වී තිබෙනවා. මේ වන විට ඔහු යෝක වයිට් යෝක ස්ලෝ පන්දුව ඉතා විශිෂ්ට ලෙසින් ප්‍රගුණ කර තිබෙනවා. තවද තරගයක පීඩනය උච්චතම අවස්ථාවේදී වුවද ලසිත් මාලිංගමෙන් ඉතා පරිණත ලෙසින් ක්‍රීඩා කිරීම ඔහුගේ අවධානය දිනා ගැනීමට තවත් හේතුවක්. IPL වෙන්දේසි වලදී ශ්‍රී ලංකා හිටපු ජේෂ්ඨයන් වූ වත්මන් IPL කණ්ඩායම් කීපයකම ප්‍රධානීන් වන මහේල ජයවර්ධන කුමා සංගක්කාර හා මුත්තයා මුරලිදරන්ගේ අවධානයට හසු නොවූ මතිස පතිරණ චෙන්නයි නායකයෙ මිස් දෝනගේ අවධානයට ලක්වනවා. කෙසේ වෙතත් මේ අතරතුරදී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොප්‍රා ආචාර්යට අදාළ පීට සටහනකදී මතිස පතිරණ පිළිබඳ ඉන්දියා ප්‍රේක්ෂකයන් නපුරු අදහස් කීපයක් දක්වා තිබෙනවා. ඒ අනුව ඉන්දියා මාධ්‍යවේදියෙකු මෙලෙසින් ට්විටර් සටහනක් පළ කර තිබෙනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විසින් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොප්‍රා ආචාර් හට පවුන් මිලියන ගණනක පූර්ණ කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට සූදානම් වන අතර ඒට අත්සන් කළ හොත් ආචාර්ගේ සියලු වගකීම් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට පැවරෙන අතර ඔහුට තමාගේ මවුරට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම් එංගලන්ත ක්‍රිකට් ආයතනයට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමෙන් අවසර ගැනීමට සිදුවනු ඇති. කෙසේ වෙතත් එම ට්විටර් සටහනෙන් පසු ඉන්දියා ප්‍රේක්ෂකයන් කීප දෙනෙකු මතිස පතිරණ වෙනුවෙන්ද මෙම තීරණය ගත යුතු බවට අදහස් දක්වා තිබෙනවා. එක් ඉන්දියා ප්‍රේක්ෂකයෙකු සඳහන් කරන්නේ ජයස්වල් රින්කුසින් සංදීප් නිහල් තිලක් වර්මා පතිරණ වැනි ක්‍රීඩකයන් වෙනුවෙන්ද එය ක්‍රියාත්මක කළ යුතු බවයි. තවත් ප්‍රේක්ෂකයෙකු සඳහන් කරන්නේ CSK පතිරණ හටත් ඒදීම කළ යුතුයි. එවිට ICC ඉසව්වලදී ඔහු ඉන්දියා කණ්ඩායමට පන්දු යවීම නතර කළ හැකි. මෙහිදී රාජස්ථාන් ප්‍රේක්ෂකයෙකු සඳහන් කරන්නේ රාජස්ථාන් පිල වෙනුවෙන් මතිස පතිරණ එලෙසින් ලබාගත යුතු බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී බොහෝ IPL කණ්ඩායම් විසින් විදේශ ක්‍රීඩකයන් තම කණ්ඩායම් වෙනුවෙන් මෙලෙසින් මිලදී ගනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. විශේෂයෙන්ම IPL හිමිකරුවන් රසක්ම මේ වන විට දකුණු අප්‍රිකානු එක්සත් අරාබි එමීට් රාජ්‍ය කැරිබියන් ප්‍රීමියර් ලීග් එංගලන්තයේ පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සහ අමෙරිකානු මේජර් ලීග් තරගාවලියන්හි කණ්ඩායම් රසකම හිමිකරුවන් වීම එම තීරණයට හේතුවයි. මේ හේතුවෙන් එම කණ්ඩායම් හිමිකරුවන්ගේ කණ්ඩායම් වර්ෂයේ පුරාම ඒ රටවල ක්‍රීඩා කිරීම හේතුවෙන් බොහෝ දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියේදී තම මව් රටවල් වලට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.